ස්වාමීන් වහන්සේ තුල අදත් ඔබට ආශිර්වාදම සුබදසනක්. අද දිනත් දවසේ සිතුවිල්ල ඔබ සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කීපයක් මට ලබා දෙන්න. අද දින තේමා වන්නේ ස්වාමීන් වහන්සේ අපේ ධජය වෙනසේක. බයිබල් පදයේ නික්මයාම 17:15 මෝසෙස් පූජාසනයක් ගොඩනගා ඊට යෙහෝවා නිස්සී යන නම තැබීය. මේ උදෑසන අපි මෙනෙහි කරමු. සෙනෙවන්ත කිතුණුවනි, අද දිනියත ප්‍රධාන දේ වචනේ වන නික්මයාම 17:15 ලියා තිබෙන්නේ මෝසෙස් පූජාසනය ගොඩනගා ඊට යෙහෝවා නිස්සී යන නම තැබිය කියාය. යෙහෝවා නිස්සී යන්නේ අර්ථය වන්නේ ස්වාමීන් වහන්සේ මාගේ ධජය යනුයි. කිසියම් ජයක් අත්පත් කර ගැනීමට අදහස් කරනු ලබන ස්ථානවල මනුෂ්‍යයන්ගේ ප්‍රීතිය දැන්වීමට එසේ ධජයක් එවත් ජයකොඩියක් සිටුවයි. කිතුනුවනි, ස්වාමීන් වහන්සේගේ මන්ත්‍රණය පරිදි මෝසෙස්තුමාගේ මූලිකත්වයෙන් යොෂුවා ඇතුළු ඊශ්‍රායෙල් සෙනඟ අමලෙක්වරුන් පරාජයට පත් කළ. මෙසේ මෝසෙස්තුමා විසින් එම දිනුම සීකිරීමට එහි පූජාසනයක් ගොඩනගා ඊට යෙහෝවා නිස්සී යන නාමය තැබීය. ජයකොඩි ඔසවන සමිතුන්ගේ දරුවනේ, මාගේ භාර්යාව වන ජීවනී කුරේ අදිසියේ අසනීප වී රෝහල් ගත කරන ලදී. රෝහලේදී සෑම පරීක්ෂණයක් අවසානයේදී වෛද්‍යවරු මාහට පැවසුවේ මොළේ නහරයක් පිපිරී ඇති බැවින් එයින් ලේ පිට වෙමින් තිබෙන බවයි. එසේම ස්වල්ප වේලාවකින් මරණයට පත්විය හැකි බවයි. මේ වචන මා ඇසූ සැනින් වෛද්‍යවරයාගේත් වෛද්‍යවරයා වන දෙවිඳුන්ව පමණක් විශ්වාස කරන ලදී. වෛද්‍යවරු මාගේ භාර්යාවට මරණය ප්‍රකාශ කර තිබෙන විට ඒ දැනගත් අසල්වැසියන් සහ නෑදෑයන් මාගේ භාර්යාවගේ දේහය නිවසට ගෙන ඒමට කටයුතු කරමින් සිටින ලදී. නමුත් මාගේ විශ්වාසය සහ ඇතිල්ල වූයේ මාගේ භාර්යාවට සම්පූර්ණ සුවය ලැබෙන බවයි. මේ වන විට වෛද්‍යවරු මරණය ප්‍රකාශ කර ඇයට දමා තිබූ මැෂින් සහ බට ඉවත් කරමින් සිටින විට දෙවිඳුන් පුදුම ආස්කමක් ඒ මොහොතේම කරන ලදී. එනම් එම ෂණකයෙන්ම ඇය මැරී ඇති බවට පවසා මැෂින් සහ බට ඉවත් කරමින් සිටින විට මාගේ භාර්යාවට ජීවනය ලැබී කතා කිරීමට පටන් ගන්නා ලදී. එවිට වෛද්‍යවරුන් සහ එතන සිටිය සියලු දෙනා විශ්මයට පත්තුනි. යක්ෂයා අපව පරාජය කිරීමට කාරණාවල් අප වෙතට එව්වත් දෙවිඳුන්ව පමණක් විශ්වාස කරන විට උන්වහන්සේ අපට ජය ලබා දෙයි. උන්වහන්සේ මරණින් ජය දුන් මගේ භාර්යාවගේ 51 උපන්දිනය අද දින සැමරීමටත් ජය ප්‍රකාශ කිරීමටත් ලැබුණ නිසා උන්වහන්සේට ස්තුති කරමි. ආදරණීය කිතුණුවනි, සමිඳුන් දෙස බලා සිටින ආත්මිකයන්ද එසේ රාජාලින් මෙන් ආත්මිකව සවිමත් වන බව යෙසායා 40:31 දැක්වේ. එබැවින් ඔබගේ ආත්මික ගමන ඉහළ යෑම නොබියව සමිඳුන් අනුව යන්නේ නම් ඔබටද එදා ඊශ්‍රායෙල් වරුන්ට සේ ජය ලැබේ. ඔබගේ වේදනාව ගැටලුව කුමන ආකාරයෙන් වුවද යෙහෝවා නිස්සී වන දෙව් සමිධානන් ඔබ සමග සිටිමින් ඔබට ජය ලබා දෙන සේක. අද දවසෙත් උන්වහන්සේගේ ජයගත් ධජයෙන් සාතන්ගේ ඉස දෙපළු කරන බව විශ්වාස කරන්න. අද දින ඔබ ලැබෙන අභියෝගය, ඔබත් මේ වන විට රෝග පීඩා මාධ්‍යයේ පරාජිත ජීවිතයක් ගත කරමින් සිටියේද? එසේනම් ඔබ දැන් සූදානම්ද දෙවිඳුන්ව විශ්වාස කර උන්වහන්සේ තුළ ජයග්‍රාහී ජීවිතයක් ගත කරන්න. එසේනම් ඔබ තුළට කෙතරම් පීඩාවන්, බාධාවන් සහ රෝග පැමිණියත් ඒ සියල්ල දෙවියන් වහන්සේට භාර කර උන්වහන්සේ තුළ ඇතහිල්ලෙන් සිටින්න. එවිට උන්වහන්සේ ඔබ සමග සිටිමින් ඔබගේ ජීවිතයේ ධජය වනසේක. මේ උදෑසන අපි ආඥා කරමු. මාගේ යෙසුනි, ඔබ වහන්සේගේ ආත්මික අවවාද නිසා ඔබට ස්තුති වේවා. මෙතෙක් කලක් මම ආත්මික පියවරක් ලැබීමට බියෙන් සිටියෙමි.
නමුත් ඔබගේ යෙහෝවා නිස්සී යන ජයකෝන්තේ වූ දජේ මාභියස තබමින් මට අද දිනත් ආශිර්වාදය සුවේසා ප්‍රීතිය දුන මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අද දින දෙවිඳුන්ගේ පොරොන්දුව 1 යොහන් 5:4. මක් නිසාද දෙවියන් වහන්සේගෙන් උපන් යමක් ඇත්ද එය ලෝකෙන් ජයගන්නේය. ලෝකෙන් ජයගෙන තිබෙන්නේ අපේ ඇදහිල්ලය. ඔබත් කැමති නම් දිනපතා මෙවැනි දවසේ සිතුවිල්ලකින් ඔබගේ දවස ආශිර්වාදමත් කරගන්න සහ ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට යාඥාවක් උපදෙසක් ලබා ගැනීමට අවශ්‍ය නම් තිරයේ දිස්වන 0711588 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. අද දිනත් ජීවමාන යේසුස් වහන්සේගේ ජයදෙන නාමයෙන් ඔබට ජයග්‍රාහී සුබ දවසක් වේවා කියා ජීවනදී ඇතිල්ලේ දේවස්ථානයේ විසින් අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු.